ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය ඵලය ලබා ගත හැකිද? අනිවාර්යෙන් පුළුවන්. 94 දී මට මතකයි මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අනුර කුමාර කියන්නේ අරවින්ද කුමාර එතකොට. මට තේරුනේ නැහැ කියන එක ආර්ට් ගැලරියේ. හැබැයි අද වෙනකොට එයාගේ හඬ ලංකාවම අහනවා. හැමෝටම තේරෙනවා. ඉතින් අනිවාර්යෙන් පුළුවන්. තනියෙන් ගන්න පුළුවන් කියලා හිතනවා. හිතුවොත් තමයි පුළුවන් වෙන්නේ. ඉතින් බැරිය අතරේ පුළුවන් හැටියට ගන්න තියෙන එයාලනේ. රාජ්‍ය බලය කියන්නේ දැන් ජනතාව දන්නව මේ වෙනකොට වෙලා තියෙන දේ මොකද්ද අත්දැකීමෙන් මේ වෙනකොට මං හිතන්නේ පීඩාවටපත් නොවිච්ච කිසි කෙනෙක් හොයාගන්න නැහැ. ගොවියද, ගුරුවරයාද, ශිල්පියාද, අම්මා මේ කියන්නේ ගෘහණියද, රජයේ රැකියාවක් කරන කෙනාට අමතර ව්‍යාපාරිකයාද, කම්කරුවාද, පෙදරේරුවාද හැම කෙනාම මෙතෙක් ඉවසපු ආකාරයේ විතරයි පුදුමාකාර. වෙනදා අපි බලය ගන්න අවබෝධය දැන් මේගොල්ලෝ අත්දැකීමෙන්ම විඳලා තියෙනවා. ඒ කියන්නේ සිදුවෙච්ච සියලු දේ අත්දැකීමෙන්ම විඳලා තියෙනවා. ඒ නිසා සැබෑ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස අදූෂිත විය යුතුමයි කියලා දැන් ජනතාව පිළිඅරන් තියෙනවා. දැන් ජනතාව පැහැදිලිවම දන්නවා අදූෂිත පාලනය කරන් ඉන්න එකම කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඉතින් ඒ නිසා මිනිසුන්ගේම අවශ්‍යතාවය මත සමහර වෙලාවට මේ මිනිස්සු කැමති මේ නිල කාලයක් තියෙනවා. ඒ කාලයට පෙර වුණත් බලයක් ගන්න අවස්ථාවක් තිබුණොත් මම විශ්වාස කරනවා ජනතාව බලය දෙයි කියලා. ඇත්තටම දැන් අපේ ලංකාවේ මේ තියෙන පොදු ජනතාවගේ තියෙන ආකල්පමේ තත්ත්වයත් එක්ක එක දිහා බලපුවාම මට හිතෙන්නේ මෑත අනාගතයේදී අපට ඒ වගේ දෙයකට යන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම හිතන්න අමාරුයි. ඒක තමයි මට හිතෙන්නේ. මොකද අපේ සමස්තයක් විදිහට සමාජය ගත්තාම මේගොල්ලන් ආකල්පය ගොඩක් දුරට තව වෙනස් කරන්න ඕනේ සහ වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒකට මේ තව අවුරුදු මං හිතන්නේ දෙක තුනක් ඇතුළත ඒක කරන්න බැහැනේ ආකල්ප මේ වෙනසක්. ඒක නිසා ළඟක බැරි වෙයි. හැබැයි ඉස්සරහට උත්සාහ කරොත් පුළුවන් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම පක්ෂයක් විදිහට දැන් අපේ රටට දැනට මේ වර්තමාන තත්ත්වයට හරියන්න පක්ෂයේ සමහර දේවලුත් වෙනස් වෙන්න ඕනේ. ඒත් එක්කම වැඩිපුරම මට හිතෙන්නේ අපේ ඒ කියන්නේ මහජනතාවගේ දැක්ම තමයි වෙනස් වෙන්න ඕනේ වගේ ජයග්‍රහණයකට යන්න. චරකල් එකතු වුණානේ. ඒ වුණාට පළක් වුණේ නැනේ රටට. රටක් විදිහට අපි ඉස්සරහට ගියේ නැහැ. හැමදාම ආපස්සට ආවේ. ඒක නිසා එකතු වෙලා ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකත් එකතු වීමක් ඒ වගේ එකතු වීමක් ගැන නම් විශ්වාසයක් මගේ නැහැ දැනට. මං හිතන්නේ පොදු මහජනතාවගෙත් බහුතරයේගේ නැතුව ඇති මේ වෙනකොට. මම හිතනවා මේ සැරේ ඒගොල්ලන්ට බලයට එන්න පුළුවන් කෙවේ කියලා. ඒගොල්ලන්ට ජනතාවගේ කැමැත්තක් තියෙනවා මෑතකදී නම්. දේශපාලනය ගැන කිසිම අදහසක් නැහැ. හිතන්න බෑ නේද? ඒක ඉතින් නේද මිනිස්සුන්ගේ ස්වාධීන තීරණයක් නේ ඡන්ද බලය කියන්නේ. මිනිස්සෙන් එක එකනට වෙනස්. එතකොට අපි කොහොමද නිශ්චය කරන්නේ මේ යන රට යනත් එක්ක මිනිස්සු තේරුම් ගන්නේ නේද වෙන්න ඕනේද වෙනස? එතකොට මට නිශ්චිතවම කියන්න බෑ ගණීද නැද්ද? බලමු ඉතින් අපි නේද වෙනසක් වෙයිද කියලා. මෙහෙම ඉතින් මේ වෙලාවේදී ලොකු පෙළ ගැසීමක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්. ප්‍රධාන වශයෙන්ම ගුරුවරුන්ගේ ප්‍රශ්නෙදි කතා කරපු එකත් එක්ක ගුරුවරුන්ගේ පවුල්වල අය පවා ලොකු සහයෝගයක් දෙනවා. ඒකත් එක්ක අපිට තින් හරියටම කියන්න බෑ. මොකද ජනමතය කියන දේනේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් දෙතුන් වතාවම වෙනස් කරන්න උත්සාහ කරා. ඉතින් මේ අවුරුද්දෙත් මොනව වෙයිද කියන්න බෑ ඉතින් මේ වතාවේදී. ඒ අයගේ ප්‍රතිපත්තිත් එක්ක ගත්තාම පුළුවන්කම තියෙනවා. නමුත් මේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඒකයි තියෙන ගැටලුව.